සුවහසක් දරු දැරියන්ගේ දුක් කම්කටොළු නිවාලන ඇලිසා ගුරුමෑණියෝ දේශ විදේශ සියලු ගණන් හට අස්පනා පිට 100ට 100ක් සත්‍ය බල පෙන්වමි විදේශගත දරුවන්ට සයුරෙන් ඉතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා සෙත් ශාන්ත සිදු කිරීම අනමින කොඩිවින හෝනියම් කපා ඉවත් කිරීම හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම කළු කුමාර දෝෂ ඉවත් කිරීම ඉනා බන්ධන විනාශ කිරීම සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් විශ්වාසවන්තව කර ගැනීම සඳහා දැන් මම තන්න ඉමෝ WhatsApp සඳහා 071 190 7212 ඇලිසා ගුරුමෑණියෝ අයිබෝවන් ඉතින් අද ඔයාලට මම ගොඩක් පටින වශී කෙමක් තමයි අරගෙන ආවේ සර්වචන වශී කෙමක් ඉතින් මේකෙම ඔයාලා ගොඩක් ප්‍රවේශමෙන් කරන්න ගොඩක් බලගතුයි ගොඩක් ප්‍රතිඵලදායකයි අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ වීඩියෝ එක ඔයාලගේ ළඟට ගෙන්න ගන්න පුළුවන් පල්ලෙහා තියෙන bell icon එක click කරොත් හරි මම කියන්නම් මොකද්ද අද කරන්න යන්නේ කොහොමද කරන්නේ මොනවාද අවශ්‍ය වෙන්නේ කියන කාරණා ඉතින් එකතනක්වත් මග අරගන්න එපා හරි උපදෙස් පිළිපදින්න ඉතින් මං කිව්වා කලින් සර්වජන වශී කෙමක් තමයි කරන්න යන්නේ කියලා මෙතනදී ඔයාට පුළුවන් ඔයා ආදරය කරන ඔයාගේ ආදරවන්තය ආදරවන්තිය එහෙම නැත්නම් ඔයාගේ සැමියා ඔයාගේ බිරිඳ පවට වශී කරගන්න ඔයාගේ විතර නම්ම ගන්න ඒ විතරක් නෙමෙයි ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් දැන් එයා ඔයත් එක්ක කතා කරන්නේ නැත්නම් ඒ වගේ කෙනෙක්ව ඔයා විතර නම්ම ගන්න හැකියාව තියෙනවා ඒ වගේම ගොඩක් දෙනාට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න තියෙන ප්‍රශ්නයක් තමයි විවාහක යුවල් වලට තමන්ගේ නැන්දම්මගේ තමන්ගේ මාමණ්ඩිකෙන් කරදර ඇති වෙනවා ඒගොල්ලෝ තමන්ට කැමති නැහැ නුරුස්සන ගතියක් තියෙනවා හැම වෙලෙම තමන් එක කෝපෙන් ඉන්නේ මේ වගේ ප්‍රශ්න ඉතින් මේ කෙම මගින් ඒ අයවත් ඔයාට නම්ම ගන්න පුළුවන් ඒ වගේම තමයි තවත් අයට තියෙන ප්‍රශ්නයක් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නවා නමුත් පටන් ගත්තට පස්සේ තමන්ගේ ගෙවල් වලින් යා සම්බන්ධයට කැමති නැහැ එක එක හේතු මවාපාගෙන ඒගොල්ලන්ගේ ආදර සම්බන්ධතාවයට කැමැත්ත දෙන්නේ නැහැ ඉතින් ඔයාලට මේකෙම හරියටම කරොත් ඔයාලා ඒ හැම බාධාවක්ම බිඳලා ඒ ගෙවල් වල දෙමාපියන්ගේ ආශිර්වාදය මේ ඔයාලගේ ආදර සම්බන්ධතාවයට ලබා ගන්න පුළුවන් විදිහට එයාලගේ සුව කැමැත්තෙන් මේ කැමැත්ත ලබා දෙන ආකාරයට ඔයාලට යාලව නම්ම ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගොඩක් බලගතුයි මන්ත්‍රයක් තියෙනවා. මේ මන්ත්‍රයත් එක්ක තමයි යන්නේ. මේ දේ වැරදියට කරොත් ඔයගොල්ලෝ ලැබෙන අනිසි ප්‍රතිඵලත් ඒ වගේම බලගතුයි. ඒක නිසා මම කියන දේවල් හරියට පිළිපදින්න ඔයගොල්ලෝ ඒව හරියට පිළිපැදලා මේ දේ කරන්න. ඉතින් මේ දේ කරනකොට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ ෆොටෝ එකක්. ඒ කියන්නේ මේ දෙක කරන කෙනාගේ ෆොටෝ එකක් නෙමෙයි. ඔයාට වශී කරගන්න අවශ්‍ය කෙනාගේ ෆොටෝ එකක් විතරයි. හිතන්න ඔයාට අවශ්‍ය කරන්නේ ඔයාගේ පෙම්වතාව වසඟයට ගන්න කියලා. ඒ පෙම්වතාගේ ෆොටෝ එකක් ඕනේ. ඔයාට ඕනේ ඔයාගේ ගෙදරින් සම්බන්ධයට කැමැත්ත ගන්න නම් අම්මගේ නුයි තාත්තගේ නුයි කැමැත්ත ගන්න නම් අම්මගේ තාත්තගේ ෆොටෝ දෙකම ඕනේ. ඔයාට අවශ්‍ය වෙන්නේ අම්මගේ කැමැත්ත විතරයි නම් අම්මගේ ෆොටෝ එකක් විතරයි ඕනේ. ඒ විදිහට ඔයාට නම්ම ගන්න ඕන පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නව නම් ඒ 3 දෙනාගේම ෆොටෝ එක ෆොටෝ 3ක් ඕනේ. ඔයාට නම්ම ගන්න ඕන එක පුද්ගලයෙක් නම් එක ෆොටෝ එකයි ඕනේ. ඉතින් මේ ෆොටෝ එක ඔයාලට පුළුවන් print out එකක් විදිහට ගන්න. එහෙම නැත්නම් ෆොටෝ එකක් විදිහට ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ස්ටුඩියෝ එකකට ගිහිල්ලා. එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන ෆොටෝ එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ෆොටෝ එකට දවස් 7ක් අපි ජීවත් කරනවා මන්ත්‍රයකින්. ඒ මන්ත්‍රය දවස් 7ක් ජීවත් කරනවා. එතකොට මම කියන්නේ ඔයාලා මේ දේ කරන්න සඳුදා දිනේ පාවිච්චි කරනවා නම් හොඳයි සඳුදා දිනේ යොදා ගන්නවා නම් හොඳයි ගොඩක් හොඳයි රාත්‍රී 8ත් රාත්‍රී 11ත් අතර වෙලාව රාත්‍රී 8යි රාත්‍රී 11යි අතර වෙලාව කවුරුත් නැහැ ඒ වෙලාවට කවුරුත් එක කතා කර කර මෙලි කරන්න හොඳ නැහැ කවුරුත් නැති වෙලාවක කාටවත් පේන්නේ නැතුව කරන්න මම සඳුදා තෝරගන්න කිව්ව කාරණාව මම කියන්නම් දැන් මම කියවනේ දවස් 7ක් මේ දේ ජීවත් කරන්න ඕනේ කියලා එතකොට සඳුදා කරන්න ගත්තොත් සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 7යි ඉරිදා වෙද්දී ඉවරයි
එතකොට ඔයාලට කිසිම දවස් ගණන් කර කර ඉන්න ඕනේ නැහැ. සතියේට දවස් 7යි. සඳුදා පටන් අරන් ඊටද ඉවර වෙනවා කියලා දන්නවා. එතකොට දවස් ගණන් කර කර ඉන්න ඕනේ නැහැ. බදාදා වගේ පටන් ගත්තොත් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා අඟහරුවාදා. එතකොට අඟහරුවාදා තමයි. එතකොට ඔයගොල්ලෝ ටිකක් දවස් ගණන් කරන්න ඕනේ. ඔයාලට පැටලෙනවා කවද්ද මම පටන් ගත්තේ? කවද්ද මම ඉවර කරන්න ඕනේ කියන දේ ඔයගොල්ලෝ කරනකොට තමයි තේරෙන්නේ ඒක පැටලෙනවා කියලා. ඒක නිසා සඳුදා තෝරගන්න සඳුදා ඉඳන් ඉරිදා වෙනකම් මේ දේ කරන්න ඕනේ. ඉතින් පිරිසුදු ස්ථානයක් තෝරගන්න ඔයාලා මස් මාංශ වලින් වැලකීලා ඉන්න ඕනේ. මස් මාළු වලින් ඒ වගේම ඒ කරන දවසේදී ඒ වගේම තමයි පිරිමි කෙනෙක් නම් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න හොඳ නැහැ. කාන්තාවක් නම් ඔසබ් දිනේදී කරන්න එපා. සුව වුණාට පස්සේ මේ දේ කරන්න. ඉතින් ෆොටෝ එක ඔයගොල්ලෝ අරගන්න ඔයගොල්ලන්ගේ අත් දෙකට අරගෙන අත් දෙකෙන් මල්ලගෙන ඔයාලා මං කියන මන්ත්‍රය 21 වතාවක් මේ ෆොටෝ එකට කියන්න ඕනේ. ජප කරන්න ඕනේ. ඒ විදිහට දවස් 7ම ජප කරන්න ඕනේ. මම මන්ත්‍රය කියන්නම්. ඕම් නමෝ කාම රූපිනී හර හර මහදේව වශීකරන් ඒහි ඒස්වාහා. ඕම් නමෝ කාම රූපිනී හර හර මහදේව වශීකරන් ඒහි ඒස්වාහා. ඉතින් මේ මන්ත්‍රය ඔයාලා 21 වතාවක් ෆොටෝ එකට ජප කරන්න ඕනේ. ඒ විදිහට දවස් 7ම ඔයාලා ජප කරන්න ඕනේ. දවස් 7ම පටන් ගත්ත වෙලාවටම හැමදාම ඔයාලා ජප කරන්න ඕනේ. සඳුදා ගුලෝ රෑ 9ට නම් පටන් ගන්නෙ, අඟහරුවාදා රෑ 9, බදාදා රෑ 9. හරියට වෙලාව ඔයගොල්ලෝ මතක තියාගන්න. හරියට වෙලාව වැඩ කරන ෆෝන් එකකින් හරි වෙලාව බලලා හරියට තත්පරයක්වත් එහා මෙහා යවන්නේ නැතුව මේ වෙලාවට ඔයගොල්ලෝ ජප කරන්න මේ මන්ත්‍රය. ඉතින් ජප කරලා ඔයාලා මේ විදිහට දවස් 7 ජප කරන්න. දවස් 7 ජප කරලා ඉවර වෙලා බලන්න දවස් 7ක් දවස් 14ක් ඇතුළත ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඔයාගේ ඒ දේ ඉෂ්ට වෙනවා. ඒ කෙනා වාට වසඟ වෙනවා. ඉතින් දවස් 7න් පස්සේ දවස් 7ත් 14ත් අතර කාල සීමාවෙදී ඒ දේ ඔයාලට වෙන්න ඕනේ. ඔයාලා හරියට මේ දේ කරා නම්. ඉතින් වීඩියෝ එකේ අපහැදිලිකමක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න, මම පිළිතුරක් ලබා දෙන්නම්. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.